nació. අහන්න දෙයක් නෑ. අක්කුව මොකක් හරි අලුකුත් තේරු වැඩක් කරන්නේ. අතට ගීයක්ත් ඔයාගන්න විදිියක් නෑ ගීකයා ඉන්නගේ ඩිංගි මහත්තයට දෙරේ රත්නගේ මක්කට පිස්සතයක් කරන්න ආහා සාමල්ල පහයි මටත් කැන මේ ගමුවටේ බහිල පදන්නේ එහෙම මාන්සි නොවී පුරන් සල්ලි හම්බ කරන්න ඒකනේ අමලුන්න අපිට ඕනේ ඇඟපත්ත මහන්සි කරන්න ඇතුව කීයක් හරි හම්බ කරන විදිහ ඇද ඩිංගි මහත්තය ආනේද කියන්නේ ඔය ටවම ඉන්න ලොකු මහත්තුරු ලක්ෂ ගන නිකන් ඉදම් හොයනවයි කියන්නේ අන්න එහෙම කෙරේමයක් ගැන තමයි අපි කල්පනා කරා මේ ඩිංගි මහත්තයලටත් ඕන දැන් මේ හීන් නූලෙන් සල්ලි හොයන කෙරේමයක් බලමු 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 මොකෝ අපි හම්බ කරු සල්ලි නෙවෙයි මුදලාලි පදන්නේ කොහොමද වැඩේ ඉවරද වැඩේ නම් කම්මුතේ ඔය අරගෙනම ආව දැන් යස අගේට පත් වෙනවා ඔය දැන් ලාම්බුත් හදනයි අපි දන්නෙත් අදනේ ඒකනේ ඩිංගි මහත්තයර කියන්න මේ ලාම්පුවට දැන් අවුරුදු 10ක් විතර ඇති අම්ම බල්ල සාමිල් මාම වයේ හිටිය ලාම්පුව හදාගන්න බැරිවේ කියලා සාමලුන්නේ පරණ බඩු කඩේකට දුන්න නම් මේක හොඳ ගානක් ගන්න තිබුණා මවට මොකද කියන්න පරණ බඩු වැඩි ආවසොනේ ඇයි මෙච්චර කවන්නෑ ගන්න මට ගානට වඩා වටිනා ලාම්පු ඒ කරුමාන්තෙත් නරග නෑ දවසට ලාම්පු තුන හතරක් හදාතෝ සල්ලිනි අපිට පුළුවන් ලාම්පු හදන්න හොඳයි එහෙනම් මං ගිහින් එන්න හොඳා ඔන්න බලමු දෑති කර්මාන්තය දැනගත්තහම කරන්න පුළුවන් හාස්කම් පොඩි මහත්තයනේ දරන්නේ හොඳටම කේන්ති ගිහිල්ල වගේ අනුමානයන්න අප්පු මොන හරි අලුකුත් තේරු වැඩක් කරන්න ඇති මොකද ටික මහත්තයෝ කෙල්ල විසිකර යාරම ඇද ඔල්ලුවට බොමු කොතුර එක පොඩි හත්ය කවදවන්නතු මේ තරහෙන් වගේ ඒක මේ මමත් කල්පන කරේ මම පොඩි අදිසයකට අපත් එක තවමට ගියා එහෙදි මේක මට මේ පුදුම නව නිංග්‍රියාවක් නේ කරේ මම්මගේ යාළු මුදලාලි කෙනෙකුගේ කඩේට ගොඩ වෙලා එළියට බහිනකොටම අප්පුව අල්ලපු කැසට් කඩේ හින්දි සින්දුවක නටනවා මගේ හැරමිටියත් අරගෙන කොල්ල කුරුට්ට වටේ ලෝක දිහා බලා ඉන්නවා ආවට මහත්තයෝ පොඩි මහත්තයා තිබුණේ එතෙන්දී මේකක් ඔළු හිල්ලෙන්න දෙන්න නෑ ඒකට මන් නිකයි නෑ දෙනවා හොඳ දඩුවම් හහහා ගහන්න එපා ඕක තමයි දැන් නැගර යන රැල්ල හින්දි රැල්ල පොඩි මහත්තයෝ හින්දි සින්දුවක් අහන්න නැත්තං හින්දි චිත්‍රපටියක් බලන්න නැත්තං තවම කිසිම කිසි නෑ කිසි නෝ කිසි ගජම් මේ මං කිව්වගේ නැතානේ සාමෙත් මයනවා ඔයට කටබියයි නින්ද බෑනේ ඕනේ නැති කතානේ ඇද්දේ ඒ මස තරහ වුණත් දන්නෙත් නෑ ඩිංගි මහත්තයට මං වරදක් කිව්වේ නෑනේ සාමිල අප්පුවාමි කීයේ අපේ ගාන සෞගොරව එකයි කෙසල් ගෙඩියයි කෙසල් ගෙඩියක් ඩිංගි මහත්තය අපිට දැන් ඕනේ කාසි ටිකක් හොයාගන්නනේ ඒක තමයි මං කිව්වේ අර බාල්දි හදන ගොයිය වගේ අපිත් මොනවාරි කරමුයි කියලා. චිචිචිචි. ඔය අතපයේ දැලිකුණු මජං ගාගෙන සල්ලි හොයන්න ඕනේ නෑ. මං දෙන නියම ටොපස් අයිඩියා එක. හරියට කරගත්තොත් සල්ලි උල්පත. ඕ! ඔව්.
හොඳයි මොකක්ද කරන්න කියලා කියමුකෝ බලන්න. නිවත්තියෝ දැන් බලන්න අප්පුවාගේ උනාත් හින්දි වල තියෙන ආසාව. මම කියන දඩක්. අපි ටෙලිවිෂන් පෙට්ටියක් ගෙනෙලා හින්දි චිත්‍රපටි පෙන්නමුද? හොඳ සින්දු ටිකකුයි ෆයිට් කෑලි හතරක් පහක් තියෙන එකයි ගෙනාව නම් නියමයි. අයියෝ හිට මතක නැද්ද එකපාර පාලියත් එක පිච්චර් පෙන්නන්න කියලා ඔලු කටුත් කුඩු කරලා ගත්තා. නිංගි මහත්තයෝ හතර පහ දිනක් හරසුණාට වැඩි හරියක් කැමතිනවා. ඒක දෙකක් නෑ. ඒකනේ මම කියන්නේ. නෑ 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 නෑ. අපි වෙන කෙරේමයක් බලමු. ඌව හරියන කතන්දර නෙවෙයි. ඔය ඉතින් මොකක් හරි පටන් ගන්න හදනකොට පස්සට අදිනවනේ. ඩිංගි මහත්තයා දන්නේ නෑ ඩිංගි මහත්තයෝ ටවුමේ හින්දි චිත්‍රපටි වලටයි හින්දි සින්දු වලටයි තියෙන තැන මිනිස්සු පිස්සු හැදිලා මෑන්ඩ් වෙලා. නේ යන්නේ. ඩිංගි මහත්තයෝ සමහර නෝන මහත්තුරු කතා කරනකොටත් හින්දි කෑල් දාලා කතා කරන්නේ. ඒමකුත් ඕනේ නෑ ඩිංගි මහත්තයෝ. ඒ චිත්‍රපටි වල ඇඩ් කරන මේ අපි වගේ කොල්ලන්ගේ පොටෝ එකක් බඩ ගානක්ලු. ඒත් ඒව මේකට හරියන්නේ නෑ ගජම්මල්ලි. හොඳද නරකද කියලා බලන්න කරලා බලමුකෝ. රත්නේ ආපුවම අපි කතා කරලා බලමු. හැබැයි හින්දි චිත්‍රපටි පෙන්වනවා කියලා කිව්වම රත්නයා නම් පත් ගාලා කැමති වෙයි. කොහොටි නිංගු හත්තයා දුෂ්ටයාමනේ හරියට අර හින්දි චිත්‍රපටි වල පාන් වගේ මේ අස කුමාර වගේ දුෂ්ටව තමයි. කොහෙද හින්දි පිච්චර් පෙන්වන්නද? පිච්චර්? මොන පිච්චර්ද? මේ අබලි මාමයා අපි බලා ගන්නම් අපේ පිච්චර්. ඔහේ ආපු අතක් බලන්න යන්න. පිචර් දුෂ්ටයෝ දුෂ්ටයෝ මේ තව දුෂ්ටි. අනේ මන් මොන තරම් වමනාවක් තිබුණත් මේ වෙලාවේ පොඩි මහත්තයා හම්බෙන්න යන එක නම් ඒ තරම් ගුණ නැහැ. ඔව් පොඩි මහත්තයා මට මුකුත් කියන්නේ නැහැ අබලි මාමේ. උඹ නෙමෙයි මේ වෙලාවේ දෙවියන් වහන්සේ ගියත් එළෝ ගන්න එක නම් සිකුරු. දැක්ක නේද ගීන්ති වෙච්ච ගේන්ති ඇස් ගෙඩිතක මේ හරියට නිකන් ගොරොක් ගෙඩිතකක් වගේ රතු කරගෙන දත් පිටි කාගෙන මූණ නිකන් කල්ලු කරගෙන හරියට නිකන් වෙස මුනි රජුවා. යබලි මා මොකෝ ඔච්චර පොඩි මහත්තයා කේන්ති ගන්න හේතුව? හේතුවද? හේතුව අරුගේ නොසන්ඩාල වැඩනේ. කාගේද? අප්පුවගේද? නැතුව දැන් මොකද්ද අප්පුව කරලා තියෙන නොසන්ඩාල වැඩේ? පොඩි මහත්තයා ගාඩ් මල්ලිලා ගෙදරට ගොහින් එන ගමන් අප්පුවත් එක්ක ටවුමට ගියලු. කවුද මේ අඳුරට මුදලාලි කෙනෙක් හම්බුනේ? මේ රාජකාරිය ඉවර කරගෙන මුදලාලිත් එක්ක කඩෙන් එළියට බහලා බලද්දි මෙන්න බොලේ ඊට එහා පැත්තේ තියෙන අර රෙකෝඩ් කඩේ ඉස්සරහා සෙනග ටිකක් වට කරගෙන මේක හින්දි සින්දුවක තාලෙකට තා ගාජ රාවෙට නටනවලු. සෙනගක් බහලා ගිහින් විදියට නටනවා. පොඩි මහත්තයාට පොළොව පලාගෙන යන්න හිතෙන්ද ඇති. පුදුමයි එවෙලෙම අප්පුවට කන් රත්තෙන්න පාරක් නොදීපු එක. ඒවට සබ්බු ලැබෙයි. හොඳ දඬුවමක් දෙන්නම් කියලාලු ගෙදරට අදගෙන ආවේ. බලාපුවාම සින්දුවක තාලකෙන නටන එකත් වැරදි. ඒකනේ අනිත් එක හින්දි සින්දුවක තාලෙට නැටෙන්නේ නැත්තේ කාවද? මේ සුන්දරියට කියන්නේ මම මේ ළඟදි ලොකු හාමුදුරුවෝත් එක්ක ටවුමට ගියා. ටවුමේ දාලා තිබුණා ස්කීපරයක්. ඒකේ ඒ වෙලාවේ ගියේ හින්දි සින්දුව. මොකද්ද මේ 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 මම කකුල් දෙක බිමට තද කරාගෙන තිය බොහොම අමාරුවෙන් ලොකු හාමුදුරුවෝ හිටපින්ද නැත්තං ඉතින් මටත් ඉබේම නැටිනවා ඉබේම නැටිනවා. ඒකනේ ඒකනේ මේ අර ටවුම් ඉඳලා මහත්තුරුවෝ ගැක් ආපු වෑන් එක ඕපි කඩේ ළඟ නවත්තලා හින්දි සින්දුවකයක් දාලා තිබුණේ. ඒ තාලෙට සොමිනෝන මේසෙට තට්ටු කර කර ඉඳලා ලুকু හාමිලේ හොඳටම දෙහි කැපුවා මතක නැද්ද? එහෙමනම් ඉතින් අපි වායි කොල්ලන්ට නැට වෙන එක කජ්ජක් ය. මේ බොහොම වැරදි. පොඩි මහත්තයා අප්පුවට දඬුවම් දුන්න එක අන්තිම වැරදි.
දැන් ඔය අප්පුවට දවස් කීයකටද වත්තෙන් එළියට බහින්න එපා කියලා තියෙන්නේ? දින නියමයක් නැතු ඈ බලන්න අපි ඕවිත පැත්තෙන් ගිහිල්ලා පොඩි මහත්තයාගේ තැඹිලි වත්තට ගොඩ වෙලා අපුව හම්බෙලා බලමුද? යන් ඔව් යක් යක් හා බස් නැහැ කවුමට ගියා වගේ ඔව් මේ පාඩු කැල්ලකුයි තව කලම නැටිකුයි කරගෙන ඉන්න ගියා දාවති දීපු ඇල්මිනී දියප්පා මංගේට නම් අලුතෙන්ම තහඩුවක් දාන්න වෙයි ඇයි අර තියෙන තහඩු කෑල්ල පුරුද්දලා දාන්න බැරියේ බැරි කමක් නැහැ දවසකට දෙකකට හදලා දීලා වැඩක් තියෙනවයි ඊට වඩා හොඳයි අලුතෙන්ම තහඩු කෑල්ලක් දා හදන එක කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන් නේ කමක් නැහැ කොහොම හරි හැබැයි තින් තව දවස් දෙක තුනකින් විතර තමයි දෙන්න හම් වෙන්නේ කඩේ අප්පන් වැඩේට නම් පාඩුයි කමක් නැහැ කොහොම හරි හදා ගන්නත් එපැයි ගොයියා හා මේ අපේ ඩිංගි මහත්තයානේ හා මට ඉන්නලු ආ මොන මරාලෙකටද දන්නේ නැහැ ආ දැවදි නැග යනවයි ආව් ආව් හා හම්මේ ඔහේ හම්බෙන්න දින අමාරුව මේ මා හම්බෙන්න ඔව් උදේ ඉඳලා මග බල බල හිටියේ ආ දැන් කොහෙද යන්නේ ගෙදර කතා කර කරම යමු මම මේ මුණ ගැහෙන්නමයි බලාගෙන හිටි ඒ මොකද මේ දවස්වල මාත් බොහොම අමාරුයි ඔහෙද මම මේ සල්ලි ලැන්නාම කියලා චී චී නෑ නෑ එහෙම එක නෙමෙයි නෑ නෑ මම එහෙම හිතලා කිව්වා නෙමෙයි කොයි දිමර තාම කාරණාව කිව්වේ නෑ නෙමෙයි මේක අපි දෙන්න තුන් දෙනාටම හම්බ කරන්න පුළුවන් වැඩක් සල්ලිද නැතුව වෙනම කහම කරන්නේ මේක පොඩි බිස්නස් එකක් ආපු ආපු බය වුණේ බය වෙන්න එපා නෑ 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 අපිට ඕන ඔහෙ කැමතිද නැද්ද කියලා වචනේ විතරයි එතකොට ඔහේ කැමති නම් මුළු ගමේම ප්‍රචාරණය කළ බෝඩ් ලෑල්ලක් ගහලා අපි වැඩේ පටන් ගමු. එතකොට ඉතින් සල්ලි සල්ලි. මොකෝ කියන්නේ? මං කොහොමද දින් මාත වැඩේ මොකද්ද කියලා නේද එකපාරට මොකක් කියන්නේ? ඒක ඇත්ත. යංගෝ ගෙදර මම ඉතලද කියන්නේ. මේකයි. ඈ? මොකෝ මේ බය වෙලා නයි පොලඟි දැක්ක වගේ. යයි යම් මම ඉතල කියන්නේ. ජීතෝ අනේ වතුර මුත්‍රිකක් දින්ද ටිකක් දාහවගේ නිමිලා වාගේ ආ තොන්නරනේ ගීතනක හා බොමුක තේ එක අද පතරේ ඔව් තාමත් වැව් පිරලා නැහැලු පහුගිය කාලේ අපේ මිනිස්සු කිසිම අනක් ගුණක් නැතුව කැලේ විනාශ කරපුගේ ආනිසංස තමයි අපි මේ ගෙවන්නේ. අනේ අම්මප අපේ මිනිස්සු සල්ලි තණ්හාවත හින්දා ඉදිරියට වෙන විනාශ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහනේ. මොකද අපි ලිබම්? ඕ අපේ කට්ටිය ආයිමත් වැඩ පටන් ගන්න යන්නේ. ඔද දෙන්නේ මහත්තයා? ආයේ නැතුව? මෙදා පාර මොන විනාශයක් කළා නවතිද්දන්නේ නැහැ. අපරාධය අර අහිංසකයා. කවුද අහිංසකයා කියන්නේ? අර පොලි මුදලාලිගේ ගේ කුලියට අරන් ඉන්නේ මේ බාල්දි බාස් උනේ. බාල්දි බාස්? ඔව්. හවුලේ කරන වැඩක්ලු. මේ බාස්ලා ගෙදරළු මේ වැඩේ කරන්න ලෑස්තියි. ඒ මිනිස්සයා මොකට අහුනනාද? බහැයි කිව්වනම් ඉවරනේ. බහැයි කිව්වනම් ඉවරයි. බහැයි කිව්වනම් පොලි මුදලාලිට කියලා ගෙදරින් එළියට දාන විදිහට කතා කරේ. ආ ඒ හින්දා බාල්දි බාස් කැමති වෙලා. කැමති උනේ හින්දා නේ නැත්නම් දැන් ගම පුරාම පොරචාරේ පොරක්.
එහෙමනම් ඒ වැඩකට උත්තරික බාර දීලා ඇත්තේ අබලි මාමටම වෙන්න ඇති. ආබලින් ගොයියෝ. දැන් ඔය ඩිංගි මහත්තයලා මොකද කරන්න යන්නේ? ඒකනම් මං හරියට දන්නේ නැහැ. මට මේ විස්තර ඔක්කොම කිව්වේ මේ එන්සියා. මගේ අම්මෝ අබලි මාම කතාව පටන් ගත්තේ නම් ඩිංගි මහත්තය අබලි මාමට කිව්වා වගේ. හොඳයි හොඳයි. තව දවසකින් දෙයි බලා ගන්න බැරි ඒ. කතාව බොරු නම් කපනවා මම මේ කන. ඔව්. බයි යනවා. දෑවති නගෝ ළඟට එනකම් දැක්කනේ. මොකද ඩිංගි මහත්තයෝ කරන්නේ? තීන්ත ගානවා නේද? හැබැයි ඩිංගි මහත්තයෝ තීන්ත ගෑවට කමක් නෑ, මූණේ ගා ගන්න එපා. තීන්ත ටිකක් මූණේ ගෑවනම් මොකද දෑවති දැලි නොගෑවි? ඒකත් හැබැයි මෙදා පාරවත් ඉතින් අපි තුට්ටු දෙකක් හොයන්න හදනකොට තමයි කායි කාගෙත් ඇහි කටු වෙනෙන්නේ. ඒකම තමයි මෙදා පාර කාටවත් දැනෙන්නේ මේ වැඩේ පටන් ගත්තේ. මෙදා පාර වැඩේ පටන් ගන්න සිදාදී විදියට. වැඩේ පටන් ගන්න කලින් ගම වටේටම පොරගාරණය කරනවා. දැන් මේ බෝට්ල ඇල්ල ඇදලා ගමට හැරෙන හන්දිය ඉල්ලනවා. එතකොටත් උඹලගේ කටවල් වැහෙන්නේ නැතේ. අනේ මේ ඩිංගි මහත්තයෝ මම මේ ඔහෙගේ වැරදි හොයන් යන්න ආවේ නෑ. නිකමට මේ යන ගමන් ආවා මෙතනින් කතා කරලා යන්න. මමත් මේ දෑවති නගර දොස් කිව්වා නෙවෙයි, ගමේ කාලය හැටි කිව්වා මිසක්. ඒක නෙවෙයි දෑවති නගෝ, අපි පොඩි බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. ඔහෙලගේ උදව් ඕන. මොකද කාසි මනන් ටික හොයාගන්න එපාය. නොහොබිනා වැඩක් නෙවෙයි නම් අපි පුළු පුළුවන් හැටියට උදව් කරනවා ඩිංගි මහත්තයෝ. එහෙනම් මං ගොහිල එන්න. අවරද අහවරයි කියලාත් කියන්න බෑ. හැබැයි අප්පුවට ගමෙන් පිට කොහෙවත් ගිහිල්ලා අහුවෙන්න එපා කියලා නම් තියෙනවා. පොඩි මහත්තයත් සමාව දෙන්නේ ටික ටික. ඔව්. ඉස්සෙල්ලාම තහනම වත්තෙන් පිටට යෑම. ඊළඟට තහනම ගමෙන් පිටට යෑම. හරි හරි හරි. ටික ටික හරියයි. ඒ වුණාට අප්පුව කියනවා ඉඳලා හිටලා පොලට ගිහිල්ලෙන්න තිබිච්ච චෑන්ස් එක නැති වෙච්ච එකයි පාඩුව කියලා. ඔව් ඔව්. ඇයි අපි තුන් දෙනා මේකට පොලට ගියානේ? ඉන්දා මේ මොකද අබලිම්මා මහති හලාගෙන මේ බල සෝමදාසල සිරිසේන දැක්ක මොකෝ අබලිම්මා මේ පුරස්නයක්වත් පුරස්නයක් තමයි ගමටම ගමටම අරුන් ගම කණ්ඩායම් යන්නේ ඈ මොකද්ද විනාසෙ ඒක උඹලට කියලා වැඩක් නෑ කො සෝමදාසල දැක්ක සෝමදාස අයියලා ඉන්න තැන කියනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා කිව්වොත් බලන් අරුන් ආයෙත් ගමටම හින්දි පිචර ගෙනල්ලා පෙන්නන්න හදනවා ඈ හින්දි පිචර ඔව් මරුනේ බෝයි බෝයි බම් බබබන් ඔයි ඔයි බබබන් ඔයි කරච්චලේ නවත් ඔයි 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 මේ කවුද අවිලින් මමට කිව්වේ කවුරුවත් කිව්වේ නෑ බං ආන් හන්දි බෝඩ් ලෑල්ලක් ගහලා තියෙන්නේ ඔය සෝමදාසලා දාස අයියලා මේ ඉන්නේ තමම ඒ බොයි බොයි බම් බම් බොයි ඔයි ඔයි බම් 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 බොයි කියලා නම ඔයි 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 කකුල එන්න වල්ලේලා දෙට උන්පත් යන්නේ නැද්ද? ඇයි? ගීතන කාඩ් මොනා හරි ගෙන්න ගන්න තියෙනවා. ඔව් පත්තරයක් ගෙන්න ගන්න. පත්තරයක්? අනේ ඔව් මේ ඒ පත්තරේ තියෙනවලු ජනප්‍රියම හින්දි නිලියන් කන්න කැමතිම කෑම වර්ග හදා ගන්න හැටි. ආ මොකෝ උඹටත් බඩේ අජීර්ණයක්වත් හදා ගන්න හිතුණාද? ගීතනක ඔය කෑම જાති අපිට දිරවන්නේ නැහැ. කෑම විතරක් නෙවෙයි. ඕන් දැන් ගමේ කරන වැඩක් දිරවන්නේ නැති වෙයකට එන්නේ. මොකද නිකම් බලා බය වුණා වගේ උනේ.
හිතුවද මේ මුසාවක් කියලා? අබෙලින් මාම කවද්දී මුසාවක් කිව්වේ? ඒකනම් හද ඩිංගිලා මොකද්ද අටමගලකට සූදානම් වෙනවා කියලා එදා මං කිව්වහම බල මට හිනා වුණා. ආ දැන් කොහමද? ඕං හන්දියක් හන්දියක් ගානේ බෝඩ් ලෑලි හයි කරගෙන ගජ රාමෙට වැඩ. හරි හරි මොකද්ද දැන් ඔය වැඩේ? වැඩේ? ඕං දැන් අපේ ගමෙත් හින්දි පිච්චර් පෙන්වන්න ලෑස්ති කළාදී. හින්දි පිච්චර්? ඔව්. ඒවයි රඟපාන්නේ. ජූ වවුලා, සරමක්කා, ගෝනින්ද. හරි. අබිලින්ට කවුද කිව්වේ දැන් ඩිංගි මහත්තයාද? මාට කවුරුවත් කියන්න ඕනේ නැහැ. ආන් හන්දිය බෝඩ් ලෑල්ලක් හයි කරලා තියෙන මහා විශාලේ. අනේ අබිලින් මාමේ කවද්ද කොහේදද? ළඟදිම ළඟදිම. ඔය වසංගතේ ගමට බෝනොත් නම් ඉතින් විනාශයක් තමයි. ඊ පාරක් නම් උන් දැන් උත්සාහ කරුවද වැඩේ කරන්න. මං කිව්වේ බොල්ද? බලා මං කියපුවා ගණන් ගත්තද? කවද්ද මං ඔය හොර දෙටුව තුන්දෙනා ගමට යහපතක් කළේ? කාටද කාටද අපලින් හොර දෙටුව කියන්නේ? කවුද ඉතින් අර ඩිංගිලා මිසක්? මොකද්ද මෙදා හිරියම් මාරුවේ? ආයෙත් ගමේ හින්දි පික්චර් පෙන්වන්නලු හදන්නේ. හැබැයි ඉතින් අපලින් මාම තමයි කියන්නේ. කොයික කොහොම වුණත් ඒ වෙරේට නම් ඉඳ දෙන්න බෑ. මම නම් ඒකේ ලාම් විරුද්ධ. මාත් විරුද්ධ. ගමේ ගොඩි එකක් අත හදා ගන්න හම්බෙන්නේ. නිමල් අපි කෝකටත් මේ ගණ ටිකක් හොයලා බලමු. මොනවාද පොඩි මහත්තයෝ හොයලා බලන්නේ? බෝඩ් ලෑල්ලක් ගහලා තියනෝ නම් අපි කෙලින්ම ඩිංගි මහත්තෙන් ගිහලා හමු. ඒක හරි. වහින් වරෝ නැහෙනි. නිමල් මොකද කියන්නේ? යනවනම් ඉතින් යන. හා. එල් ළඟදීම. හරි හරි ඔය තියෙන්නේ. ඔච්චර එකක්ද මේක ඈ වෙන්නනේ ඒක. ඉතින් ඊටු ටික කියන්න ඊටු ටික. විමසන්න ඈ විමසන්න. අහන්න අහන්න. ඩිංගි ඉරක් ගජං වෙතින්. මේ ඩිංගි මහත්තයා කියනුයි ගජං අයියා කියනුයි අහන්න. අහන්න කියලා තියෙනවා. දිනේ. පෙන්නන දවසක් දාලා නැහනේ. ඈ නැහැ. මේ ඉස්කෝලේ පඩි හම්බුනහම පෙන්නුවොත් නම් මර ගජන් අයියා ටිකිරි නගාත් නම් මංගල දර්ශනේ පෙන්නයි ඈ. මං ඉතින් චපෝටර්නේ. ඒ හින්දා කලින් කියලා කෝකට ටිකක් තුනක් මං ඉල්ල ගන්නම්. මේ තුනක් නෙමෙයි හතරක් කාටද? අපි තුන් දෙනාට විතරයි. ගජන් අයියට ඔය අනම්ම නම් වැඩි කියන්න බෑ. තුනයි තුනයි. නෑ මගේ ගානේ ගීත නගාටත් එකක් ගන්න. ඈ ගජන් මලෝ මම මේ කල්පනා කරේ අපි පටන් ගත්ත වැඩේ හරි අයියේ. මේ වැඩිද? ඔව්. ඉංගි මහත්තයෝ අනිත් බිස්නස් වගේ නේ මේක. මේක නිකන් එලකිරි වගේ හරියනවා. ඒක චූර්ණ තමයි. ආයේ මේක මේ එල්ලලා තියෙන තැන හරියට පේන්නේ නැහැ. අපූර්ව බෝට් ලෑන්න. මොකද කරන්නේ? හම්බෙන්න. මොකද? නෑ. මොකද කරන්නේ මෙතන? නෑ. හොඳයි නේ. ගලවනවා නේ. අපි මේක බලන්න මේ ටිකට් අරගන්න. නෑ අර පොඩි මහත්තයයි මේ නිමල් අයියා එනවා. පොඩි මහත්තයෝ නිගි මහත්තයෝ අපි මේකට විරුද්ධයි. අපිට බෑ මේකට ඉඩ දෙන්න. ඒක හරි කතාවන්නේ. මේක අපි බිස්නස් වැඩක්නේ. ඒ මදිවට අර අහිංසක බාල්දි බාසුන්න හෙත් පටලෝ. නිමල් අපි මේකට කවුරුත් බලෙන් පටලවා ගත්තේ නැහැ. හැබැයි බාදි ගොයත් බොහොම කැමැත්තෙන් එක දුන්නේ. කොහොම වුණත් ඩිංගි මහත්තයෝ ගමට විනයක් වෙන වැඩකට අපිට කැමති වෙන්න බෑ. එච්චරයි. මේ වැඩෙන් කොහොමද ගමට විනයක් වෙන්නේ? පුදුම කතාවක් නේ මේක. ඩිංගි මහත්තයා බබෙක් වෙන්න හදන්න එපා. දැන් කීපව වතාවකම වැරදි වැඩ කරන්න හැදුවනේ. ඒක හරි පුදුම කතාවන්නේ. අපි මේ හොඳ වැඩක් කරන්න හැදුවාම ඒකට අපි මේ ජිල් මල් දාන්න එනවා. වැඩකට නැති හින්දි පික්චර් ගමට ගෙනල්ලා පෙන්නන එක කොහොමද හොඳ වැඩක් වෙන්නේ? පිචර් කෝදිනමල් පිච්චර් වෙන්නවද දැන්? ඈ නේ මොකුත් නොදන්න කිරි සප්පයා. එහෙම නම් මේ බෝඩ් ලෑලුකුත් ගහලා ලෑස්තුනේ අහවල් කාරයකටද? මන් දන්න ඕක ඉන්න නල්ලිලොත්. කවුද? මදුර ඩික්සන් සුනිල් පෙට්ටි. සුනිල් පෙට්ටි මරු නළුවා. ඩික් 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 ඩික්. මේ දෙනව බලාගෙන ඔළුව හිල් වෙන්න. මේක දාල් කරන පිච්චර් වෙන්නවද කියලා? ඔහෙට අමු කැවිවද? ඩික් ඩික් ඩික්. ලාම්පුරේ ප්‍යාර් කෙරේ ළඟදීම විමසන්න ඩිංගි ගඩන් වැදින්. එතකොට මේක හිදි පිච්චර එකක් නෙවෙයිද? එහෙමනම් බෝධි පූජාවක් වෙන්නේ. සාදු සාදු සාදු. අබිලියන් ගොයියෝ
ඉංගිරිසි වචනයක් දෙකක් තියෙනකොට ඒක දන්න නැත්නම් මේ අපි වගේ දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕන. පොඩි මාත්‍යෝ, මේ ලියලා තියෙන්නේ අපේ අලුත්ම බිසිනස් එක, ලාම්පු රෙපයාර් කරේ. පෙයන්නේ මෙතනින් ලියන ඉඩමදි නිසා මෙතනින් පටන් ගත්තා. බාල්දි ගොයිය තමයි ලාම්පු හදන්නේ. අපි ඕඩර් බාර ගන්න. එතකොට මේ ලාම්පු රෙපයාර් කරන ඔයලගේ අවසර ගන්න ඕනේ.